රාජපක්ෂ ඊළඟ මොහොතේ බලන්නේ ජාතික සංවිධායක පසුබිම් ප්‍රකාශයක් කරනවා දෙසැම්බර් 9 වෙනකොට ශ්‍රී ලංකා බෝධන පෙරමුණේ ජනාධිපතිවරයෙක් මේ රටේ ජනාධිපතිගේ වාඩි වෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංගමේ නියෝජනය කරන සමහර දේශපාලන නියෝජිතයින් කියනවා මේ එහෙම දෙසැම්බර් 9 වෙනිදාට මේ ජනාධිපතිවරයෙක් මේ රටේ නියුක්ත වෙන්න බෑ. ඒකට මේ බෞද්ධ දෙමළ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ කැමැත්ත අනිවාර්යෙන් දිනා ගන්න ඕනේ කියලා. ඒකෝට සමහර මන්ත්‍රීවරු කියනවා මේ අපහු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරය තමයි ආපහු අපේක්ෂණය වෙන්නේ කියලා. ඇත්තෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් අපිට සන්ධානයක් ගොඩනගා ගන්න වෙනවා. ඒකට හේතුව අපි පෞගේ පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලබා ගත්තේ 140.5යි. අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප තැන් උණු තැන්වල අපි ලබාගත හැකිව තිබුණායයි කියලා තව ලක්ෂ දෙකක් එකතු කරත් 142යි. ජනාධිපති පුංචි ඡන්දෙදී ගෙදර ඉන්න පිරිසක් ගේ ඡන්ද ආකර්ෂණය කළ අපි ජනාධිපතිවරණය දිනනවා කියලා තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුංචි ඡන්දෙදි දෙන ආකාරයට 155ක් නම් පසුගිය වතාවේ ඡන්දෙ දුන්නේ නැහැ. පසුගිය වතාවේ 180ක් පුංචි ඡන්දෙදි ඡන්දෙ දුන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයක දෙන මට්ටමටම පුංචි ඡන්දෙ ඡන්දේ ප්‍රකාශ කර තිබෙනවා. එහෙනම් gedara කවුරුවත් නැහැ ආකර්ෂණය කරගන්න. එහෙනම් අපි දිනන්න නම් අපට 108ක් මදි 50ක් ලබා ගන්න වෙනවා. ඒ 108 අපිට ලබා ගන්න වෙන්නේ වෙනත් පාක්ෂික සහයෝගයෙන්. දෙමළ ජාතික සන්ධානයවත් ජනතා විමුක්ති පෙරමුණවත් එය අපට සහයෝගය දක්වાવી කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුමට යන්න. එහෙම නැතුනොත් මහා දුෂ්කර ක්‍රියාවක් කළ මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. හැබැයි ඊට වඩා පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද මේ ඉලක්කම් වලින් පේනෝ දිනුම් කියලා. අපේ 142ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 8 එකතු කරාම සමානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනන 112ක්. ඒතොර 42යි 12යි 154යි. ඒතොර නාම යෝජනා බාර දෙන්නකොටම අපේ අපේක්ෂක දිනල ඉවරයි. ඒ අවශ්‍ය ජයග්‍රහයි මානසිකත්වය හැදෙනවා. අර අයට පරාජිත මානසිකත්වයක් ඇති වෙන එක මැතිවරණ ජයග්‍රහණයේදී අතිශයින්ම වැදගත්. ඒ නිසා කවුරු හරි මේ සමගියට විරුද්ධ වෙනවා නම් ඒ ඉදිරි මැතිවරණයේදීත් අපගේ පරාජය එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන කෙනෙක් විතරයි. මම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වැඩියෙන්ම ගහපු කෙනා. අපි කවදාකවත් හොරෙන් ගිහලා එතුමාට සුබ පැතුවේ නැහැ ජනාධිපති වුණාම. සමහරු එළියේ බනිනවා, හොරෙන් රැට ගිහලා සුබ පතනවා, කතා කරනවා. මම එතුමාව මුලින්ම හම්බ වුණේ 2016 ජනවාරි 8 වර්ෂ පූර්ණයේ දවසේ. මම එදා තමුනාසල මතක ඇති මෙතන මාධ්‍ය හමුවක් තිබ්බේ කළුපාට කමිසයක් ඇඳලා. මගේ වාහනේ කළුපාට කොඩියක් ගහගෙන ජනාධිපතිවරයා මුලින් හමු වෙන්න ගියේ කළුපාට කොඩියක් වාහනේ ගහගෙන කළුපාට කමිසයක් ඇඳලා. හැබැයි රට වෙනුවෙන් මේ මහා විනාශය නතරකරන්න එක්සත් ජාතික පක්ෂයේ පරාජය කළ යුතුයි. ඒ සඳහා සෑදිය හැකි පුළුල්තම සන්ධානය බිහි කළ යුතුයි. ඒ නිසා තමයි අපි මේ සන්ධාන වෙනුවෙන් පෙනී ඉන්නේ. අද මේ බොරුවට වීරයෝ වෙන්න හදන අය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක කාලයක් මුකුළු කර කර හිටිය අය. අපි එතුමාගේ වචන වලින් කියනවා නම් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ එතුමාට වැඩියම පහර දුන්නේ මමයි තව එක අපේක්ෂකයෙකුයි. එතුමාගේ වචන වලින් කියන. හැබැයි අපි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ මේ මොහොතේ අපිට එක්සත් ජාතික පක්ෂයට තවත් වතාවක් මේ රට බාර දීලා අර නරියට කුකුළු බාර දුන්නු වැඩේ කරගන්න අවශ්‍ය නැති නිසායි.